පැහැරගැනීමටලක්වූ රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරකින් දෙදනා ඝාතනය කර ඇති බව හෙළිවූයේ 1.22 දායි. එහි තවදුරටත් සිදුකරනු විමර්ශන අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි දකුණු පළාත විශේෂ විමර්ශන ඒකකයේ ගිනි අවි ගබඩාවට ඊයේ මුද්‍රා තබනු ලැබුවා. ගිනි අවි සේප්පුව මුද්‍රා තැබීමෙන් අනතුරුව පැය 24ක විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති අතර ඒ සඳහා මාතර මූලස්ථාන පොලිසිය නිලධාරීන් දෙදෙනෙකු යෙද වූ බව මාතර කොට්ටාස බහර පොලිස් අධිකාරීවරයා සඳහන් කළා. කෙසේ වෙතත් ව්‍යාපාරිකින් දෙදෙනා ඝාතනයට ගිනි අවි යොදාගෙන ඇති බව මෙතෙක් තහවුරු වී නැහැ. එසේ වුවද දකුණු පළාත විශේෂ විමර්ශන ඒකකයේ ගිනි අවි ගබඩාවේ අවි පිළිබඳව සැකයක් මතු වුවහොත් අදාළ ගිනි අවි වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස්ති පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව මාතර කොට්ටාස බහර පොලිස් අධිකාරීවරයා සඳහන් කළා. ඒ අතර අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයෙන් අනතුරුව වලස්මුල්ල හැවෙන්දිනිය රක්ෂිතයට ගෙනවිත් පුළුස් සාදමු බවට සැකකරන ස්ථානයට ආසන්නයේ තිබී තවත් අස්ති කුඩස් කිහිපයක් අද සොයාගැනුණා. වලස්මුල්ල මහේශ්වාද සුරංග මුණසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අද එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ අස්ති කොටස් කිහිපය රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස මහේශ්වාදවරයා නියෝග කළා. මෙවන් පසුබිමක අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර එම මෘත ශරීර වලස්මුල්ල රක්ෂිතය වෙත රැගෙන යන ලද කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සොයාගෙන තිබෙනවා. මෙම ඝාතනයට ලක් වූ දෙදෙනාගේ මෘත ශරීර වලස්මුල්ල රක්ෂිතය දක්වා රැගෙන ගිය බවට සැකකරන කැබ් රථයේ ඊයේ දින සොයා ගැනීමට හැකි වුණා. එම කැබ් රථයේ සොයා ගැනීමෙන් අනතුරුව එය ඊයේ රාත්‍රියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන පැමිණියා. ඒ වගේම එම කැබ් රථය අද දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවකටද ලක් කර තිබෙනවා. මේ අතර ඝාතනය කෙරුණු එක් ව්‍යාපාරිකයෙකු වන මංචුල අසේලගේ මව්පියන් රත්ගම පොලිසිය විසින් කරන ලද කැඳවීමකට අනුව රත්ගම පොලිස් ස්ථානයට අත් දහවල් පැමිණියා. එහිදී 1.23 වනදා පැවති උද්ඝෝෂණය අතරතුර කප්පම් ඉල්ලා ලැබුණු දුරකථන ඇමතුම සම්බන්ධයෙන් සහ ඊට පෙර දින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ මංචුලගේ පියාගේ දුරකථන අංකය විමසීම සම්බන්ධයෙන් කරුණු විමසා තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව ගාල්ල පොලිසිය වෙත ගිය අතර එහිදීද අදාළ කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසූ බව ඔවුන් සඳහන් කළා. දැන් අද ගාල්ල පොලිසියෙන් කිව්වේ ඒ නම්බර් එක කොළඹට ඇරියයි කිව්වා පරීක්ෂණයට. තාම මේ ඒ වර්තාව ආවේ නැහැ කිව්වා. අපේ ළමයි දෙන්න ඉන්නවා කියලා පංගුවේ සල්ලි ඉල්ලනවා. පංගුවේ කියනවා මරලයි කියලා. වැටිලා ඉන්න තත්ති හැටියට අපි ඒක කට්ටිය බය කරනවා. අපි බය තමයි. ඉතින් බය කියන සල්ලිත් නැහැ. අපි තින පොලියට හරි අරගෙන තමයි මහත්මයා මේක අපි මේ දෙන්න හදන්නේ. නමුත් බොරුවට සල්ලි වේදම් කරලා වැඩක් නැහැනේ. පුළුවන් තරම් ඉක්මනකින් අපේ ළමයි දෙන්නගේ පරීක්ෂණ පවත්වලා අපිට නිසි පිටුතුරක් දෙන්නේ කියලා තමයි අපි කියන්නේ.